यो नरंबन्न सियत टीवी सब्सक्राइब करना नवतम वीडियो देमु सेनिन एसेनिन देन करना बेल बटन ने क्लिक करना। හරි එහෙනම් අපි සූදානම් වෙලාව නැසි කරන්න උනේ නෑනේ හැඳින්වීමත් කලින්ම කරපු නිසා ආයුබෝවන් කියලා පුතුමා පිළිගන්න සුබ උදෑසනක් සුනිල් හඳුන්නෙති මැතිතුමා නොදන්න කෙනෙක් නෑ මේ රටම දන්නෝ රටේම වෙන දේවලුත් ඔබතුමා දන්නවා කියලා අපිට විශ්වාසයක් තියෙනවා මේ පාර්ලිමේන්තුව තුල පහුගිය කාලය මුළුල්ලේ හඬ නැගූ ආකාරය පිළිබඳව ගත්තාම ඒ දිසාම ලයිස්තුවල ජනතා මනාපවල ස්ථානය කෙසේ වෙතත් පාර්ලිමේන්තුව තුල සුවිශේෂ ස්ථානයක් දිනා ගන්න මුල් පිළිම ඉන්නට ඔබතුමාලාට හැකි වෙලා තියෙනවා ඒ ගැනත් අපි කතා කරමු එහෙම වුණාට ජනතාව අතර තියෙන තැන මොකක්ද කියන කාරණා පිළිබඳ කතා කරමු ඔබ සුවිශේෂ වෙනවා පහුගිය කාලේ පාර්ලිමේන්තුව මේ කෝප් කමිටුවත් එක්ක පාර්ලිමේන්තුව තුල වැඩි කතා බහට ලක් වෙනවා ඔබතුමාට මේ සෑම කටයුත්තක් කිරීම ඔබෙත් අවධානය යොමු වෙනවා අපිට පේනවා ඒ අතර මේ අපි පොඩ්ඩක් දැන කියාගත්තොත් හොඳයි කියලා මම හිතනවා අපි නරඹන්නොත් මේ පාර්ලිමේන්තුව සහ කෝප් කමිටුව අතර තියෙන සම්බන්ධතාවය කෝප් 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 කියලා හැමතැනම කියනවා තමයි කිව්වට මොකද්ද මේ සම්බන්ධතාවයේ වැදගත්කම මොකක්ද කෝප් කමිටුවක කියන එක ඇත්තරම දැන් පාර්ලිමේන්තුවට ඇයි අපි මහජන නියෝජිතයෝ 225 දෙනෙක් තෝරගන්නේ ඒ ප්‍රශ්නේදී බොහොම සරලවම කිව්වොත් එහෙම මෙන්න මේ ආණ්ඩුකම ව්‍යවස්ථාව අනුව රට පාලනය කරන්න අවශ්‍ය කරන නීති ප්‍රතිපත්ති සම්පාදනයේට අතර මහජන නියෝජිතය කියලා කියන්නේ කියන්නේ ජනතාවට 2 කෝටි 25 ලක්ෂයක ජනතාවටම ඇවිල්ලා මුළු පාර්ලිමේන්තුවම බවටපත් වෙන්න බෑනේ රට පාලනය කරන්න ජනතාව ජනතාව රට පාලනය කරනවා කියන එකේ තේරුම තමයි ජනතාව වෙනුවෙන් නියෝජිතයෝ පිරිසක්පත් කරගන්න ඒතර ප්‍රතිපත්ති සම්පාදකයෝ නීති හදන අය එතකොට එතන පළවෙනි පූර්ව මූලිකම දේ තමයි නීතියක් හදන්න නීතිය හදන්නම පිළිබඳ නීතිය පිළිබඳ අවබෝධයක් තියෙනවා. හැබැයි දැන් වෙලා තියෙන්නේ අපේ රටේ ජනතාව නියෝජිතයෝ පත් කරගන්නේ බොහොම සරල කාරණාවලට. දැන් මේ මැතිවරණදී ගත්තත් ජනතාව ඡන්දේ දෙන්නේ තමන්ගේ වැඩක් කරගන්න. ළමයා ඉස්කෝලේ දාගන්න. රැකියාවක්. දැන් බොහෝ වෙලාවට රැකියාව ප්‍රශ්නේ ප්‍රධාන ප්‍රශ්නේ. ඒතර ඒ නිසා රැකියාව ෆෝම් පුරවන දැන් උසස් පෙළ සමත් ළමයෙක් දුවෙක් පුතෙක් ගෙදර ඉන්නවා නම් ඒ අම්මා තාත්තගේ ඔළුවේ අමාරුව තමයි මේ ළමයාට කොහොමද ඉදිරි අවුරුදු පහේදී විවාහයක් කරලා දෙන්නේ රස්සාවක් හොයලා දෙන්නේ. ඒ ප්‍රශ්නෙට උත්තර හොයාගෙන එන කෙනා නිකන් දෙවියෝ වගේ තමයි දකින්නේ. ඇත්තටම පාර්ලිමේන්තුව කියන්නේ රැකියා ජනිත වෙන ක්‍රමවේදයක්, වැඩපිළිවෙලක්, ශරස්මක් හදන්න ඕන. දැන් උභව ප්‍රශ්නේ කෝප් කමිටුවේයි පාර්ලිමේන්තුවේ තියෙන සම්බන්ධය. දැන් මේ ආණ්ඩුකම ව්‍යවස්ථාවේ 148 වෙනි වගන්තියේ තියෙනවා ඉතා පැහැදිලිව राज्य मूल्य पिलिबंद संपूर्ण पालने पार्लिमेंतु सतु अन्नी राटे मूल्य पालने बधु नीति बधु गहने जनता गेवन देवाल कोहुमद युद्वाण्य जनता पालने कराने पार्लिमेंतु अब मे पार्लिमेंतु पालने पे देश विश्वास दिनाट मिल बैन अन्े पार्लिमेंतु वेणुवें जनता वेणुवें ये पालन खटयुक्तकराने कोमिटु राज्य व्यापार वलतीन मुदाल जनता बधु मुदाल विदुर्बल मंडले तेल संस्था वराय गुआन समागम क्रिकेट आयतने विश्वविद्यालय मंडल संस्था मे हमेकेमतीन जनता यहापत वेणुवेंग मुदाल युधवलाद नैदकियन एक जनता वेणुवें स्वया बला कोप कमिटुवें इतर अन्नर गांडुकम व्यस्तावतीन रटे मुदाल पालने पिलिबंद पालिमेंतु सतु बलय ක්‍රියාත්මක කිරීමේ ආයතනය තමයි කෝප් කමිටුව. දැන් පාර්ලිමේන්තුව නැති කාලේ කියන්නේ මේ කාලේ දැන් රටේ මූල්‍ය පාලනය කොහොමද වෙන්නේ? ඒක සාධාරණ වෙනවද අසාධාරණ වෙනවද කියන එක පිළිබඳව දැන් හොයන්න ක්‍රමයක් නැහැ. දැන් මම සරල උදාහරණයක් ගත්තොත් එම මට මතකයි මම එක වෙලාවක නේපාලේ පැවතිච්ච වැඩමුළුවකට සහභාගී වුණා මේ ගිනුම් කාර්ක සභාව සහ කෝප් කමිටු ගැන. ඒ වෙලාවේ මේ නේපාලේ ඉන්ධන මිල ඉහළ දාලා. එතන අර්බුදයක් තිබුණා. රටේ ස්ට්‍රයික් එකක් තියෙනවා දැන්. වාහන ඇවිල්ලා ෂෙඩ් වල නවත්තලා කරන්න දෙයක් නැහැ ඊට පස්සේ එදා ඒ නේපාල රට අපිට වඩා ව්‍යවස්ථාවෙන් වශයෙන් තාම නොදියුනේ නමුත් ඒ රටේ කෝප් කමිටුවේ සභාපතිවරයා ඒ කාර්ක සභාවට ඇවිල්ලා කිව්වා මම තීරණයක් ගත්තා මේ ස්ට්‍රයික් එක සම්බන්ධ කාරණාවේදී තෙල් මිල වැඩි කරේ ඇයි කියලා පැහැදිලි කිරීමක් ඉල්ලලා මුදල් ඒ මුදල් ඇමතිවරයාගෙන් කෝප් කමිටුවේ එහෙම බලයක් තියෙනවා ඇයි තෙල් මිල වැඩි කරේ ඒක මූල්‍ය පාලනේ පිළිබඳ පාර්ලිමේන්තුව සතු බලය. ඉතින් පහුගිය කාලේ ඇත්තම කෝප් කමිටුව මම සභාපති වෙන්න කලිනුත් තිබුණා. 1979 ඉඳලා ගොඩාක් ප්‍රවීණ නීතිඥ
महाजन नियोजित मंत्रीवर सभापति उनाट रटे जनता मे कोपिट मुखाद किला दैनगत्ते बहुत काले अभी एक सजीवी विकास माध्यम विवृतकाट पास मेघ मे काम नडुअ कहानिका इतकोट नडू था दुरांगे बड़ू था दुरांगे एक मम वरदेनाट मसमेंट कि नडुदागा संस्था सभापति वे मुदल अपहरण कल अयतालिस परहरण कल नास्ति कल वियद कल तीन अब ये सभापति वे अट मैं अमात्यंश लेखम वरेट मत में अपड़ी अन वाट विरुद्ध नड़दागा नड़ूटे अन्नी ने सामजगत वेन्नी ने अना अपट धैर्य आगतिबूना एक सामजगत करलियटे अन्न दिन रटे जनता कोपमीट मुखद कि दु राज्य मूल्य पालने पीली बंदव जनतावट तीन वगकीम ऋजुव जनता हमूट गिनाव एक नीति का नीतिकूल तो अर्बुद तिबुना पहुगे काल मम है एक करे औदा मम कोपमीट सामाजिके अवृद्ध पहाक मम सभापति कम कर दिदाहे अवृद्धि मम अखंडव ये कारक स्वभाव सामाजिक मम देखो अद्यकी मत मई इतंटेन समहार निलधारी रुपया कोटिय व्यदंकल नास्ति कल रुपया दहाट दाल कथा कर रुपया दहाकर वटिन्गुंड रुपया कोटिय महाजनता विशाल एक हरि गात मद अभी अपे गिदर तीन अयन पावचिकराधि विदुलिय परिसंकराट अरे पोधु मध्यस्थान अयन पावचिक अन्यायम परिश्रमी वे करंट नास्ति कर रटे मुदलू तेम तमाय तमंगे साक्वें वेदंकरण रुपया दहायना वटिना का मक्ति है ना आयकर का उत्साह करना जनता के साली नास्ति करना है ती मेक बलागनी ने बैरिका मरता माय अपी अतरम माध्य विवृत करे दें रटे जनता दान मैं निर्धारित या मैंने मेहमान वेदन करते मतलब क्या ने ये अनावरण क्रीम अतुले ये परीक्षण क्रीम अतुले ओब ओब हेलिकल थोरो थोरु वाले टे साधारण या कुना किलो विश्वास करना अतर में एक साधारण या कोई उन वैन नम प्रदान दे तो मैं एक अदाल अधिकरण के आमार गानों नाडु दाल एक लोग इंगे वाय कर गानों एक तो मैं पार्लिमेंट विश्रो अवसान काले मम उत्साह कले मेन मे संबंध नीति क्रियात्मक पुलवांगा नीति पद्यपात निलधारी सह अधिकरण निलधारी පාර්ලිමේන්තුවට කැඳවන්න කියන මතවාදී හැදුවේ. එහෙම නැතුව මම මේක මාධ්‍යට විවෘත කරන්නේ නැතුව එහෙම කලානම් සමහර විට. කාමරේ ඇතුළට නීති නිලධාරීන් ගෙනල්ලා නඩු අහන්න පටන් ගත්තා නම් එළිය දන්නේ නැතුව මොකද්ද වෙන්නේ කියලා. සමහර විට ඒක අනිත් පැත්තට මට එන්න පුළුවන් මට විරුද්ධව නඩු දාන්න. මොකද ඒ අද්දැකීම් පාකිස්තානයේ තියෙනවා. මම ඇත්තටම මේක ඉගෙන ගත්තේ පාකිස්තානයේ මේ ගිනුම් කාර්ක සභාවේ කෝප් කමිටුවේ සභාපතිවරයා හම්බෙලා මම සාකච්ඡා කරපු වෙලාවක ඔහු කිව්වා इम्रा खा पालने विधिमत्को राज्य मूल्य पालने वया मद्यट विवृत का नतु मेक अधिकरण क्रियावलिट गिनिया निप देशपालन यांत्रण मित्र तीन पक्ष विपक्ष मंत्री और अवसाने नड़क नहन मम सभापति व्यरधिकार पूर्वा हेप मध्यस्वर विवृत नाम व्यरधिकारो कौद निवरधिकारो कौद हो रखिन्न कौद होनी कौद ने कौद कि मुड़ू रटन पेनो ईट पास एक अधिकार नट गिनी अहिंदु साक्ष्य मुलु रटम ऐन सातम पियवर की मम तीर्ण कले अपे कारक स्वभावट योजना कल मुलि माध्यवृत कल ईट पास नीति निलधारी नीति पद्य पात निलधारी पालमेन्द्र कैंदवा इतकोटार वंगुगाले अन्न उन्न एक लेखम हरह अधिकरण अन्न अल्लास्कोमिश हरह अन्न नडुदाल अवृदुगण परकुकर अन्न उन्न एवेले मेहुआ एवेले मडु पेवरुआ मठ विश्वास मेरठे जनता अपि पार्लिमेंटु प्रजातंत्रवादी अरगल कल सडन कल दिनागत देवल एक जनता मुखद मे देवा मीट खाली सिद्ध ने सिद्ध वेच पाड़ी वेच हाणी अवमकिरी मैं सिद्ध विरा इतने निलधारी दनगत पहुगे काले कोप कमीट की बेरे बे प्रश्न हनवा सूदान गले अन्न के सूदान गले अन्न तीन मे उतर वेनो मट मत का मम गिया इक आयतने परीक्षा कर ये आयतने परीक्षा कर गया मे निलधारी क्यू देते मैं इतने सेव क्यों क्यों देते मैं वो तुम्हारा मा सहायक सर अक् तेनोन अपे आयतन हो रखा अड़वे नो अखिल मुखद मे अविल बला इतकोट पे नो अखिल मुखद अभी कोप कमिटी वेड पार्लिमेंट अतुल विद्रे मे करे उन्न औषध गबड़ा उल्ट गया मातलेन संहार वतु उल्ट गया जैवतृप रोहा लट गया अभी गिहिल स्थान परीक्षा वन कर पुलवा
ඒවා කරන්න බලයක් තියෙනවා. දැන් ස්ථාවර නියෝගණුව පාර්ලිමේන්තු නියෝගණුව කෝප් කමිටුවට පුළුවන් ඕනම තැනකට ගිහිල්ලා එතන තියෙන ලියකියවිලි බලලා පුජ්‍යලයින් එක්ක ප්‍රශ්න කරලා සාකච්ඡා කරලා විසඳන්න. ඒක තමයි ඇත්තටම මේ මහජනතාවට පාර්ලිමේන්තුව දැනෙන වැඩි දැනෙන රාජකාරිය. නැතු අර අත උස්සනක නෙමෙයි. දැන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා විවාදයක් තියෙන වෙලාවට නිින්ද ගිහිල්ලා ඉඳලා එකපාරට නැගිටලා චන්දි විමසනකොට අත උස්සන එක පාර්ලිමේන්තු රාජකාරිය නෙමෙයි. මෙන්න මේ රාජ්‍ය මූල්‍ය පාලනය පිළිබඳව වගකීම කෝප් කමිටුවට තියනවා කියන්නේ රටේ හැම ජනතාවගේම බදු මුදල් කොහොමද යොදවන්නේ කියන එක පිළිබඳව විෂයබද්ධ දැනුමක් එක්ක නමුත් සාකච්ඡා කිරීම කෝප් කමිටුවටත් පුළුවන් යම් දුරක් රැගෙන යාම පමණයි නිර්දේශ ඉදිරිපත් කිරීම දක්වා යන්න පුළුවන් ඒ සම්බන්ධ නීතිමය ක්‍රියාමාර්ග අධිකරණ පද්ධතියත් අනිවාර්යෙන් රටේ නීතියට යටත් ඒක අධිකරණ ක්‍රියාමාර්ග ගත යුතුමයි ඔය එකම අපි එමු වැදුම් කර සිද්ධිය ගැන නැවත වතාවක් දැන් මේ මැතිවරණයත් එක්ක සෑහෙන කරලියට ඇවිත් තියෙනවත් පේනෝ ඔය කාලෙ පරි තමයිනේ ඔය සිද්ධිය පිළිබඳවත් මතුවෙලා ඉන්නේ ඔය අතරම බැඳුම් කර සිද්ධිය ගත්තොත් මේ එක නිශ්චිත කාරණාවක් වුණාට මුළු ක්‍රියාවලියක් ඒක ඒක අපේ රටේ සිද්ධ වෙච්ච මහ දැවැන්තම ඉතිහාසයේ මංකොල්ලය මොකද හේතුව මහ බැංකුව කියන්නේ ස්වාධීන ආයතනයක් බැංකුවල බැංකුව එතකොට මෙතන තියෙන්නේ මහ බැංකුව සම්බන්ධ කරගෙන මහ බැංකුවේ සල්ලි විතරක් නෙමෙයි මහ බැංකුවට ණය දෙන මුවාවෙන් අපේ රටේ අර්ථසාධකර මුදල මංකොල්ල කන්න උත්සාහ කිරීම දැන් කවුරුත් අහනවා දැන් මහ බැංකුව බැඳුම් කර වංචා වෙල්දරව් කරපු එකෙන් ජනතාවට ලැබිච්ච යහපත වාසිය මොකද්ද කියලා. අතර ජනතාවට ලැබිච්ච වාසිය තමයි ඒ මහ බැංකු ගනුදෙනුව සිද්ධ වෙනකොට රටේ පොලිය අනුපාතයේ තිබුණේ 100%. හැබැයි මේ ගනුදෙනුව නිසා විතරක්ම ඒගොල්ලෝ මේක ඉහළ දැම්මුවා 15% දක්වා. දැන් අද 15%16% පොලිය අනුපාතයට ගියේ මේ ගනුදෙනුව නිසා. හැබැයි අපිට මේක වළක්ව ගත්ත නිසා ඒ ගානේ බේරුණා. අපිට මේ ගනුදෙනුව වළක්ව ගන්න බැරි වුණා නම් මොකද වෙන්නේ? අදත් අර්ජුන මහේන්ද්‍රන් එහෙනම් මහ බැංකුවේ අධිපති. එහෙනම් ඔය ඇලෝෂියස් සමාගම ඒගොල්ලෝ කට්ටිය එකතු වෙලා යාළු මිත්‍රයෝ ටික මේ ගනුදෙනු එකක් නෙමෙයි දෙක තුනක් තව කරනවා. තව මේ වැඳුම් කර නිකුත් කිරීම දිගටම කරනවා. දැන් හොරේ කෙහෙල් කෙනෙක් කපුවට පස්සේ අහු වුණොත් කපන එක නතර කරාට අහු නැත්තම් දිගටම කපනවනේ. ඒ වගේ අර්ථසාධකර මුදලත් ඒගොල්ලෝ පාවිච්චි කරා. ඒතර අර්ථසාධකර මුදල පාවිච්චි කරා වැඳුම් කර මිලදී ගන්න. වෙනද පොල්ට. එතකොට දැන් මේක නැවතුපු නිසා මොකද උනේ? අර්ථසාධකර මුදලේ ප්‍රතිලාභී මේ රටේ සියලු ජනතාවට අර්ථසාධකර මුදල ඉතුරු වුණා. බැංකු පොලි අනුපාතයේ ඉහළ යන එක නතර වුණා. රටේ කොටස් වලද පොළ විශාල බීතියකට පත්වීම නැවතුණා. ඉතින් ඒක කාටවත් ප්‍රතිලාභයක්. දැන් හුඟක් අය අහනවා ඉතින් ඕක අපිටම කොටද? අපටම කොටද කියන එක තේරෙන්නේ මේක නතර නොවුණා නම්. අද අර්ජුන මහේන්ද්‍රන්ට ලංකාවට එන්න බැරුව රැඳිලා ඉන්න එකයි මේකට සම්බන්ධ වෙච්ච ඇමතිවරු මන්ත්‍රීවරු මුදල් ගත් එකයි නෙමෙයි ප්‍රශ්නේ. එකක් ප්‍රශ්නයක්. ඒක වංචාව. හැබැයි ඊට වඩා බරපතල දේ තමයි රටේ ආර්ථිකයේ මෙවැනි මූල්‍ය ක්‍රියාවලියක් වංචනික ලෙස හැසිරෙව්වට පස්සේ ඒක පොලි අනුපාතයට බලපානවා අර්ථසාධක අර මුදලට බලපානවා. දැන් උදාහරණ ගන්නකෝ දැන් එක වෙලාවක බැඳුම් කරනිකුත් කරද්දී ඔය ඇලෝසියස් කම්පැනියට පර්පෙචුවල් ට්‍රෙසරිස් ආයතනයට ඇප වුණේ ලංකා බැංකුව. ලංකා බැංකුවේ දුවිච්ච සල්ලි තමයි අපේට තිබ්බේ. ලංකා බැංකුවටම බැඳුම් කරනිකුත් කරාම මිලදී ගන්න පුළුවන්කම තියෙද්දි ඒක ඒගොල්ලෝ ඇප වුණා අර ආයතනෙට. ඒත් ලංකා බැංකුවේ සල්ලි කාගේද? ඔබගේ ගිණුමක් තිබ්බොත් ලංකා බැංකුවේ තියෙන ඔබේ සල්ලි. ඒත් ලංකා බැංකුවට අයිතියක් නැහැ මහජනතාවගේ සල්ලි තනි පුජ්‍යලයකට අපේට තියක්. තේරෙනවද? ඒත් ලංකා බැංකුවට ලාභයක් ලැබුණා නම් ඒ ප්‍රතිලාභයන්නේ අර ගිණුම් හිමියන්ට. අර්ථසාධකර මුදලට ලාභයක් ලැබුණා නම් ඒ ප්‍රතිලාභයන්නේ ගිණුම් හිමියන්ට. හැබැයි ඒ සියල්ල එක කණ්ඩායමක් එක කල්ලියක් දේශපාලන රැකවරණ සහිතව මේක බෙදාගත්තා. මම කියන්නේ අදටත් ඒක එහෙම වෙනවා. ඔව් ජනතාවගේ අර්ථසාධක අරමුදල් ජනතාවගේ මුදල් අනතුරක වැටීමක් මේ ඇතුළේ පැහැදිලි අනතුරට වැටුණා විතර නෙමෙයි මංකොල්ලක යවා මේකට අර්ථසාධක අරමුදලේ මීටපු නිලධාරින් සම්බන්ධ වුණා. ඔය මම දන්නු නම් හැටියට විගණන වාර්තාවල තියෙනවා දැන් ඒක විගට සිද්ධ වීම වැළැක්වීම තමයි අපි කරේ. අනතුරක් අනතුරක් වෙන්න වෙන එක වළක්වන එකත් අනතුර වුණාට පස්සේ හානිය ගැන කියන දෙක කියා දෙන දෙක දෙකක්. දැන් සමායිට ඔය දේ එහෙම සිද්ධ වෙන්න ඇරලා රටට හානි වුණාට පස්සේ අපි කිව්වනම් එතකොට වෙන්න දේ එලා ඉවරයි. හැබැයි අපි කර දේ තමයි මං කියන්නේ කෝප් කමිටුව ඒ වෙලාවේ කරපු දේ තමයි ඒ අනතුර වළක්වපු එක. දැන් ඊළඟට තියෙන පියවරක් මොකද්ද? අනතුර සිද්ධ කරපු
හානිය සිද්ධ කරපු අයට නීතිය ක්‍රියාත්මක කිරීම. ඒක ආණ්ඩුව රාජකාරිය. මම ඔබෙන් අහන්න සූදානම් උනේ ජනතාව ඔබ කියවනේ ජනතාව අහන්න පුළුවන් මේක හෙලිදරව් කිරීමෙන් ජනතාවට ලැබෙන්නේ මොකක්ද කියන එක පිළිබඳව. සහ මම හිතනවා දැන් ඊළඟ වතාවක විශේෂයෙන් දූෂිත දේශපාලනඥයින් මේ ඔස්සේ එහෙම නැත්නම් ඒ දේශපාලනඥ කරාපත් වන නිලධාරීන් පත් කිරීම පිළිබඳව ජනතාවට බලපෑමක් එල්ල කිරීමේ හැකියාවක් මේ පිළිබඳ හර විදිහට තොරතුරු ලැබිලා දැන් වෙලා තියෙන தත්ත්වය එහෙම මෙහෙට හුරු කියා ගන්නවා එකටම හිටපු කණ්ඩායමත් දෙපැත්ත බෙදලා හුරු කියා ගන්නවා බඳුම් කර සිද්ධියට අදාළව ඉතින් එවැනි தත්ත්වයක් උඩ අපට පෙනෙන්නට නැහැ අර්ජුන් මහේන්ද්‍රන්ලා තවමත් සිංගප්පූරුවට වෙලා ඉන්නවා perpetual secretary සමාගමේ මෙහෙම් කටයුතු නවත්තලා තියෙනවා තමයි නමුත් ජනතාවට සෑහීමකටපත් විය හැකි ආකාරයේ තවමත් තීන්දුව తీරන ලැබිලා නැතිවීමත් එක්ක කොහොමද එහි බලපෑම හුරු සමග හුරු මට තනි වශයෙන් කියන්න පුළුවන් ඇත්තටම. ඒ කියන්නේ මේ ක්‍රියාවලිය එක ආණ්ඩුවක ක්‍රියාවලියක් නෙමෙයි. දිගටම තියෙන දෙයක්. දැන් මෙතන තේරෙනනේ අපේ රටේ දේශපාලනේ පුරුද්දක් වෙලා තියෙනෝනේ ආණ්ඩුව ඇතුළේ ඉඳලා හොරකම් කරලා ලේසිම දේ මොකද්ද? පරදිනකොට විපක්ෂයට යනෝ. ඊට විපක්ෂෙනුත් ආය ආණ්ඩුවට එනෝ. එතනත් අමතිකමක් ගන්නෝ. එහෙම නැත්තම් හොරු හෙලිදරව් වෙනකොට ඒගොල්ලෝ ආණ්ඩුවට සම්බන්ධ වෙනවා. ඔකට ලේසිම දේ දැන් බලන්න දැන් මේ දැන් සමහර දැන් මේ මැතිවරණ ව්‍යාපාරය ඇතුලේ අපිට පේනවා සමහර මේ බැඳුම් කර ගනු දෙනුමේ සල්ලි ගත්ත අය තමන්ම මුදල් ගත්ත කියලා චූදිතේව හැටියට ඉන්න අය නැත්නම් නඩු තියන අය අද කොයි පැත්තට යන්න හදන්නේ අද කොයි පැත්තට නියෝජනය කරන්න හදන්නේ එක්සත් ජාතික පක්ෂයේ ඉන්න සමහර අය කියනවා අපට මේ ආණ්ඩුවත් එක්ක වැඩ කරන එක අමාරුවක් නැහැ තමයි ඇයි මේ ආණ්ඩුව ඇතුලේ ඒගොල්ලෝ ගියා නම් UNP කින් ඡන්දය අරගෙන UNP කින් മന്ത്രി වෙලා ආණ්ඩුවට ගියා නම් මොකද වෙන්නේ? අර පරණ නඩු ටික ඔක්කොම පැත්තකට දාලා ඉවරලා ඒගොල්ලන්ට ඇමති කණු දෙනවා. ඉතින් පහසුවක් තමයි ඒක. දැන් සමහර UNP ප්‍රසිද්ධිය කියනෝනේ. දැන් ඔය චූදිතයනේ ඔය කියන්නේ. මේ අපේ රටේ මිනිස්සු ජනතාව ඡන්දදායක මැරලා ඉපදුන් නැත්තම් දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ තුරුල්ලට යන්න හදන ඊළඟට ආණ්ඩුවක් හදනකොට ඒ ආණ්ඩුවේ ඇමතිකම් ගන්න හදන අද විපක්ෂේ ඉන්න අය. අද එක්සත් ජාතික පක්ෂේ ඉන්න සමහර අය කවුද? මේ බැඳුම් කර ගනුදෙනුව නිසාම එක්සත් ජාතික පක්ෂ පාලනයේදී ඇමතිකම් නැති වෙච්ච කට්ටිය. උසාවියේ නඩු තියෙනවා. අද නඩුව කල් දා ගන්නවා. නඩුව යනවා මේ ඉලෙක්ෂන් එකෙන් පස්සට. මැතිවරණයෙන් පස්සට. මේක තමයි ඇත්ත දේ. දැන් අපිට තියෙන දේ තමයි මම පැහැදිලිව කියන මම දිගටම කියන දේ තමයි මේ රට හදන්න බෑ මේ නාස්තියයි දූෂණයයි හොරකමයි තියනකම්. හැබැයි ඒකට රටේ ජනතාවත් අනිවාර්යෙන් තේරුම් ගන්න ඕන හොරු ඡන්දෙට ඇවිල්ලා සල්ලි බෙදනකොට මේ හොරකම් කරපු සල්ලි වලින් තමයි අපේ ඡන්දෙ ගන්න කියන එක. ඒගොල්ලෝ ඡන්දෙ ගන්න ඉන්නේ. ඇවිල්ලා අනිත් පැත්තට යනවා. දැන් පහුගිය කාලෙත් ඒක නිසිද්ධ වුණේ. ජනාධිපතිවරණයේදී ඔබ දන්නවා මේ ආණ්ඩුව පත් වෙන ජනාධිපතිවරණයේදී ප්‍රධානම සටන් පාඩ දෙකයි. එකක් බැඳුම් කර හොරුන්ට දඬුවම් දෙනවා. සමහර මන් දන්නවා ආණ්ඩුවේ හිටපු වාමාංශික හැඩයක් තියෙන වාමාංශික ඇඳුම් ඇඳගත්තු සමහර මන්ත්‍රීවරු මහා සද්දෙට ගිර්‍ය පුප්පගෙන කෑ ගැහුවා අපට දෙන්න බලය ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ආපු ගමන් අනිවාර්යෙන්ම කොයි ලෝකෙ හිටියත් අර්ජුන මහේන්ද්‍රලා ගේනවා මහා මොලකාරය රනිල් වික්‍රමසිංහ වත් අපි නීතිය හමුවට ගේනවා ආදිවාසී හැබැයි දැන් අන්තිමට මොකද වෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා මන් දන්නේ නැහැ ඊයේ ප්‍රද කිව්වා කියලා සමාජ ජාලවල තිබුණා බැඳුම් කර ගනුදෙනුවේ කතාව කිව්වොත් එහෙම දැන් ආණ්ඩුවේ ඉන්න කට්ටියත් මාත් එක්ක හිතරි දෙයි කියලා හරි දැන් ආණ්ඩුව මොකක් හරි කියන්නේ බෑ මොකක්ද මේ කතාව කියලා. රනිල් වික්‍රමසිංහ මහත්තයෙන් අහන්නේ බෑ. මොකද ඒ හිතරිදී ප්‍රධාන මාධ්‍ය වල අපිට දකින්න ලැබෙනවා. මොකද මම සමාජ ජාල වල තිබුණා. ඊට අමතරව දැන් උඟක් අය කියනවා අපි ආණ්ඩුවට යනවා. ඔය ආණ්ඩුවට යනවායි කියන ගොඩක් කට්ටිය මේ ගනුදෙනුවේ චූදිතයෝ. මේක තමයි ඇත්ත දේ. ඉතින් දැන් මම කියන්නේ හැබැයි මම කියන්නේ අර්ජුන මහේන්ද්‍රන් හරි දේශපාලන නායකත්වයේ දුන්න රනිල් වික්‍රමසිංහ මහත්තයලා හරි මේකට සම්බන්ධ අනිකුත් පගාව ගත්ත කට්ටිය හරි නීතිය හමුවට පමුණවන්න බෑ. ආණ්ඩුවේ ප්‍රතිපත්තිය ඒගොල්ලෝ ආරක්ෂා කරන එක නම් හැබැයි හෙටත් පුළුවන් ඕන වෙලාවක නීතිය ක්‍රියාත්මක කරන්න ආණ්ඩුවේ ප්‍රතිපත්තිය ඒගොල්ලන්ට දඬුවම් දෙන එක නම් මම දඬුවම් දෙන්න බැරි හේතුව මොකද දන්නවද මේ ආණ්ඩුවේ ඉන්න සමහර අයගේ ඉතිහාස පැටිකිරිය ගත්තොත් මේ ඇලෝෂියස් කම්පැනිත් එක්ක ගනුදෙනු කළා තියෙනවා දැන් එක්කෙනෙක් කියනවනේ අර එක ඇවන්ගාඩ් මුදලාලි කියනවනේ අපිව පරද්දන්න කෝටි ගාණක් වියදම් කරනවා කියලා ඇලෝෂියස් මුදලාලිලාටත් අනිවාර්යෙන් ඕනකම තියෙන මොකද්ද අපිව පාර්ලිමේන්තුවෙන් අයින් කරන්න හේතුව මේ ගනුදෙනු අපි පැහැදිලිව මේ රටේ ජනතාවට කියනවා නැවත පාර්ලිමේන්තුව ආරම්භ කරපු පළවෙනි මොහොතේ ඉඳලා අපි සක්‍රීය වෙනවා අනිවාර්යෙන් මීට අදාළ සියලු පාර්ශවයන් එක ආණ්ඩුවක නෙමෙයි හැම පැත්තෙම ඉන්න සියලු පාර්ශවයන් නීතිය හමුවට ගෙනල්ලා ඒ විතරක් නෙමෙයි
ජනතාවට හානි කරපු දේවල් ඒගොල්ලෝගේ දේපළ රාජ්‍ය සන්තක කළා හරි නැවත ජනතාවට ලබා ගන්න ඕන ජනතාව සතු කරන්න ඕන රජයට බාර දෙන්න ඕන රජය කියලා කියන්නේ ආණ්ඩුව නෙමෙයි රජයට බාර දෙන්න ඕන අන්න එදාට තමයි මේ ගනුදෙනු ඉවර වෙන්නේ හොඳයි දැන් ඔය කාරණා හමුයි අපිට හඳුනා ගන්න තියෙන ආකාරයට ඔබේ පාර්ශවයට තමයි ඔය කතා කරපු ආකාරවලින් චෝදනා නුණගෙන්නේ ඒ නිසා මම ඔබෙන් මේ කාරණාව අහන්නේ චෝදිතයෝ ගැන උන තරම් කතා කරනවා චෝදනා එල්ල කරාම ඒ අය මේ සාකච්ඡාවලදී පව කොහෙද ඔප්පු වෙලා තියෙන්නේ කොතනද මේක සනාථ කරලා තියෙන්නේ මොන නීතියද මේක ඔප්පු වෙලා තියෙන්නේ මම මට චෝදනා තියෙනවා තමයි හැමදාම අපිට කියනවා හැන්නේ ඔය කතාව එතකොට කොහොමද මේ නීතිය මේක නම් රටේ ජනතාව පැහැදිලිව හඳුනගන්නේ මේ මෙයයි හොරා මෙයා නෙමෙයි හොරා මෙයත් හොරා කියලා මේ ටික අඳුරගන්නේ කොහොමද මේ දැන් ගැටලුවක් මම බඳුන් කර කිම කියන්නම්කෝ දැන් මේක මුලින්ම රයිල් වික්‍රමසිංහ මහත්තයා කමිටුවක් දාලා පරීක්ෂණයක් කළා ඒක වැරදි ඒක හරියන්නේ නැහැ කියලා අපි පාර්ලිමේන්තුවේ කෑ ගැහුවට පස්සේ තමයි කෝප් කමිටු බාරගත්තේ ඊට පස්සේ ඊට කලින් ඩියු ගුණසේකර මහත්තයා මේකේ පරීක්ෂණයක් කළා බාගෙට නතර වුණා පාර්ලිමේන්තුව විසිරුවා හැරිය නිසා ඊට පස්සේ අපි කාර්ක සභාවේ කරපු පරීක්ෂණයේ සම්පූර්ණ පරීක්ෂණය ජනාධිපති කොමිෂමට ගියා ජනාධිපති කොමිෂමේදීත් ඒ කාරණා ඒ විදියටම අකුරක් නැහැ සනාථ වුණා දැන් මම කෝප් කමිටු කරපු පරීක්ෂණයේ එක ඉලක්කමක්වත් ජනාධිපති කොමිෂමෙන් වැරදි කිව්වේ නැහැ එක සාක්ෂියක්වත් වැරදි කිව්වේ නැහැ ඒතර ජනාධිපති කොමිසමේ හිටියේ ශේෂ්ඨාධිකාරණ විනිසුරුවන් ප්‍රසන්න ජයවර්ධන මහත්තයා ඇතුළු දැන් අද ඉන්න නීතිපතිතුමා තමයි එක පැත්තකින් එක මෙහෙව්වේ දප්පුල දලිවිර මහත්තයා එතකොට ඒගොල්ලෝ මේ ගැන දන්නව එහෙම් පිටින්ම දැන් මම කියන්නේ හෙට දවසේ විවෘත අධිකරණයකට මම කියන්නේ ජනතා අධිකරණයක් කියන එක ලොකු එකක් විවෘත අධිකරණයකට ගනලා මේ නඩුව අහන් ප්‍රසිද්ධිය මාධ්‍ය වලට එන්න කියලා දැන් මේ සියලු ලේඛනවල පරීක්ෂණවල කට උත්තර ගෙනල්ලා ඔය හඬපට ගෙනල්ලා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා අර හංගපු පගාවගත්ත මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනේ 100 ගානක් ඉන්නවා කුවනේ ඔබට මතකයි අපි පාර්ලිමේන්තුවේ මර සද්ද දැම්මා අපි කිව්වා ජනාධිපතිතුමාට ඒව ගේන්න කියලා ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහත්තයා ඉල්ලා අස්සුණා ඔබට මතකයි මේ කාරණාව නිසා එතුමාට මේ මේවට උත්තර දෙන්න බැරි වුණා මේ ඒ ඒ ලේඛන දැන් ඉන්න ජනාධිපතිතුමාගේ ළඟ තියෙනවා මොකද ජනාධිපතිතුමා විශ්‍රාම ගියයි කියලා ඉල්ලා දැන් ඉන්න ජනාධිපතිතුමාගේ කාර්යාලේ නැද්ද අර බැඳුම් කර වාර්තාවේ හංගපු නන්ටික ඒ දැන් ඉන්න ජනාධිපති ලේකම්තුමා දන්නේ නැද්ද ඒ ටික ගේන්න කියන අධිකරණයට අධිකරණ ඉදිරිපත් කරලා ඔය සියලු සාක්ෂි සටහන් එක්ක රෙකෝඩින් එක්ක කෝප් කාර්ක සභාවේ පාර්ලිමේන්තුවේ තියෙන හඬපට සියලු හඬපට තියෙනවා ඒ කියන්නේ මේ සාක්ෂි විමසපුවා දීපු කට උත්තර සියල්ල තියෙනවා ඒවා හැන්සාඩ් වල තියෙනවා ලිඛිතව තියෙනවා ඒ සියල්ල ගෙනල්ලා මාධ්‍ය ලංකාවේ තියෙන ඔක්කොම ගෙනල්ලා අහන්න කියන නඩුව එතකොට හෙල්දරා වෙන මොකද වෙලා තියෙන්නේ කියලා මේවා රටේ ජනතාව ඉස්සරහා විභාග කරන නඩු මොකද මේවා අර පොල් ගෙඩියක් කඩපු නඩු නෙමෙයි මේ මහජන මුදල් මංකොල්ල කාපුවා ජනතා මුදල් මංකොල්ල කාපුවා එදාට එහෙම නඩු අහපු දවසට කවු කාගේ ත්‍රෙදි ගැලවෙනවා ඉතිහාසින්දලම මහ බැංකුව හදපු වහාරික විකන වාර්තාවක් තියෙනවා වෘත්තීමේ වශයෙන් පිළිගත් විකන ආයතනවලි මේවා සියල්ල ලේඛනගත වෙලා තියෙනවා දැන් එදාට බලා ගන්න පුළුවන් මේ රටේ ජනතාවට කොච්චර හානියක් සිද්ධ කරලා තියෙනවද කියලා. මොකද ජනතාව පව්. ජනතාව හම්බ කරන දවස ගානේ මේ රට දුවන්නේ මේ දේශපාලකයෝ හින්දා නෙමෙයි කියලා මම හැමදාමත් කියන්නේ. දේශපාලකයෝ කරන රාජකාරියකින් නෙමෙයි රට දුවන්නේ. ජනතාව උපයන මුදල් භාණ්ඩාගාරයට එකතු වෙන බදු මුදල් හැටියට අදත් වරායට එන්නේ තෙල් ලීටරයක් රුපියල් 41ට මිනිසු ගන්න 137ට ආණ්ඩුව ගන්න 105ක වද්දක් ලුණු කිලෝ එකෙන් රුපියල් 50ක් අය කරනවා. අලගෙඩියෙන් පරිප්පුවෙන් අය කරනවා. ඒ මුදල් වලින් මේ රට දුවන්නේ. හැබැයි ඒ මුදල් වලට සාධාරණීෂ්ඨ කරන වෙනුවට ඒ මුදල් හොරකම් කරන කට්ටිය නිසා තමයි රට බංකොලොත් වෙලා තියෙන්නේ. ඒක නිසා මම කියන්නේ කවදා හරි එක නඩුවක්. දැන් 1994 චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය කිව්වේ මොකද්ද? ගෝල් පේස් එකට ගෙනල්ලා එල්ලනවා කෝ හොරුන්ව. මේ හොරුන්ට දඬුවම් දෙනවයි කියන එක අදයි දේශපාලන සටන් පාඩයක් නෙමෙයි. 1994 කිව්වා. එකෙක් එල්ලුවද? 2010 2015 ආණ්ඩුව කාලේ තිබිච්ච වැරදි වලට එක්සත් ජාතික පක්ෂ රනිල් වික්‍රමසිංහ මහත්තයලා පුනු පුනා කිව්වා එදා මැතිවරණේ ප්‍රධාන සටන් පාඩයක් තමයි හොරුන්ට දඬුවම් දෙනවයි කියන එක. ලලිත් පීරතුංග මහත්තයලා විතරක් නඩුවක් දැම්මා වෙන කවුරක්වත් නඩු දැම්මේ නැහැ. අපේ රටේ නිලධාරීන් දෙන්නයි මන් දන්න තරමට ඉහළ මට්ටමේ අමාත්‍යංශ මට්ටමේ නිලධාරීන් උසාවියකින් වැරදිකාරවල ඉන්නේ. වැරදිකාරය වුණේ එතරම්ේ ගත්තු පිවි ජයසුන්දර මහත්තයා දැන් ඉන්නේ ජනාධිපති ලේකම්තුමා විතරයි. එතුමා ශේෂ්ඨාධිකරණයෙන් තීරණයක් ගත්ත අවුරුදු ගාණක් යනකම් නැවත රාජ්‍ය සේවයට ගන්න එපා කියලා. එතුමයි ඔය ලලිත් විරුදුන් මහත්තයා නඩුව. වෙන මොකක්වත් නැහැ.
වෙන කවුද? සංස්ථා සභාපති කෙනෙක් කියලා දෙන හිරේ. දේශපාලඥයෙක්. මං ආන්නේ එක ඇමතිවරේ. මම කියන්නේ අන්න ඒක රටේ හරියට නීතිය ක්‍රියාත්මක වෙච්ච දවසට මහත්වූ මේ ඔක්කොම ටික ඉල්දරව් වෙනවා. සමහර අය මිය ගිහිලා තියෙයි. හැබැයි මේ රටේ මහ ජනතාවට වෙච්ච මේ හානි අය කර ගන්නකම් ඒව නැවත ජනසතු කරනකම්ම අපි අපේ අරගලේ නතර ගන්නෙත් නෑ. අන්න ඒක තමයි මට දැනගන්න උන පැහැදිලි තැන ඔබ අවසාන වශයෙන් බොහොම කෙටියෙන් ප්‍රකාශ කරා නීතිය මේ රටේ හරියට ක්‍රියාත්මක කරන දාක මේ දේවල් එළියට එවි කියලා. ඕක තමයි ඒ කියන්නේ ජනතාවගේ පැත්තෙන් ජනතාවට දැන් අඳුර ගන්න බැරුව ඉන්නවා. මොකද එහෙන් මෙහෙට කියනකොට මෙහෙන් එහෙට කියනකොට අර පුහුල් හොර අර වගේ අය නම් කරෙන් දැනෙනවා. හැබැයි මේ වගේ මහ ලොකු මහ පරිමාණයේ අයව දැනෙන්න දැනගන්න කිසිම පැහැදිලි ක්‍රමයක් නැහැ. මම කියන්නේ ඒක ජනතාවට තේරෙන්නේ නැත්නම් පුදුමයක්. සාමාන්‍ය මිනිහේ පොඩි වැරදක් කරාම අපි තමු රජයේ සේවකෙක් ඔෆිස් එකෙන් ගෙදර දරුවට ෆොටෝකෝපි කෝල් ටිකක් ගෙනිච්චත් ඉන්ඩඩික් කරනවනේ. දැන් හැබැයි මහා පරිමාණ වංචා කරපු හොරකම් කරපු මූල්‍ය අපරාධකාරෝ මේ අස්පනා පිට ආණ්ඩුවට හේතු නාම නඩු කල් යනවනේ. නඩු කල් යනවනේ. දැන් බලන්නකෝ සමහර කෙනෙක්ගෙන් කට උත්තර ගන්නකොට කට උත්තර ගන්න ගෙදරට ගිහිල්ලා. ඈ කුමාර සංගක්කාරක නේද කට උත්තර ගන්නකොට ගන්න CID එක කැඳවලා. හැබැයි කරුණාම්මාන් කියනකොට නෑ මට එන්න විදියක් නෑ මම පොඩ්ඩක් අසනීපෙන් මේ දවස්වල කියලා ගෙදට යනවා. නැත්නම් එයාට ඒක කමක් නෑ කියනවා. සමහර ඇමතිවරුන්ගෙන් කට උත්තර ගන්න යන්නේ ගෙදට ගිහිලානේ. මොකක්ද ඒ නීතිය? එතන දෙකක් නැද්ද? ගමේ මිනිහෙක් වරදක් කරාම ගමේ මිනිහට එක නීතියකුයි රටේ ඇමති කෙනෙක් වරදක් කරාම තව නීතියක වෙන්නේ කොහොමද? දැන් ඒක නිසානේ මේ ඇමතිකමක් ගන්න කෝටි ගණන් වියදම් කරන බහින්නේ. දැන් සමහරු මේ මැතිවරණේ අපේක්ෂකයෝ ඉන්න මම දන්නවා මාස සාමාන්‍යයෙන් රුපියල් 54000ක් තමයි මාසයකට මන්ත්‍රීවරයෙකුගේ පඩිය. ඒතර මාස 12ටම ගත්තොත් ලක්ෂ කීයද කියන්නකෝ? ලක්ෂ 6කට වැඩි. ලක්ෂ 6කට වඩා. අවුරුදු 5ම මන්ත්‍රීකම ගන්න ලක්ෂ 30ක් වගේ නෙන්නේ. හැබැයි චන්දර වියදම් කරනේ කෝටි 30ක් විතර. අපරාධකාරයෙකුට बिजनेस करना मुदला इलाट मुखाद दिया रखवार नहीं मुखाद देश पाल जंगे दिया रखवार नहीं बाले डावर पास दिया रखवार नहीं था माई ये आगे नडुआ इंग करनो ये आटे आंडुएं परमिट के देनो ये आटे टेंडर पास कर देनो ये आटे कंट्रैक्ट के देनो ये आ व्यदान कर पुआ के अत्तरम गतो मेथीवार ने व्यदान करना इकने का आयोजन है के तो कोटे तेर ना ये व्यदान करा वगे कोटि गाना खंब गाने पुला इधर नाडु बेरा गाने तमाई समाहारू में चंदवल टेविल्ला මැතිවරණ වලට ඇවිල්ලා මන්ත්‍රීකම් ගන්නෙම ඔය කාරණා තවදුරටත් ගියොත් මැතිවරණ ක්‍රමයේ මෙයාදී දුරටු ගණනාවක් විවෘත වෙනවා මෙන් අපි මේ බැඳුම් කර සිද්ධිය පිළිබඳව අවසාන වශයෙන් කතා කරගෙන ආවට මම හිතන්නේ මේ මම මේ අහන කාරණා වැඩි ඇහිලත් නැහැ අහනවා අපිට දැකලත් නැහැ කතා කරනවා දැකලත් නැහැ මේ තරම් මේ ගැන මේ දැන් මේ උනා මේ පහුගිය බැඳුම් කර වංචාව 2017 මේ ආසන්න කාලයේ වෙච්ච කමගේ මීට කලින් ඉඳලා ඔබ කියන ආකාරයට මේ සිදුවෙමින් ඇවිත් තියෙනවා ඉදිරියටත් මෙවැන්නක් වීමේ හැකියාවක් තවදුරටත් තියෙනවා. ඒ හිඩස මහ බැංකුව තුල තවදුරටත් පවතිනවා. නැමෙ මේ ඕනම හොරකමක් හොරකම වුණාට පස්සේ වෙන විදියකට වෙන්න පුළුවන් නේ. ඒ අවදානම තියෙනවා. හැබැයි මම කියන්නේ මේ බැඳුම් කර ක්‍රියාවලිය සිද්ධ වෙච්ච ඒ වංචාවේට අවශ්‍ය වෙච්ච මේ ඉඩකඩ සම්පූර්ණයෙන්ම දැන් වහලා තියෙනවා. මම ඒක කියන්න ඕනේ විශේෂයෙන්ම හිටපු මහ බැංකුව අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මැතිතුමාගේ මූලිකත්වයෙන් මහබැංකුව ඒ වෙනුවෙන් ගත්ත ක්‍රියාමාර්ග තියෙනවා. ඒ ක්‍රියාමාර්ග අපි පාර්ලිමේන්තුවේ නියෝජන අපි කෝප් කමිටුවෙන් අපි නිර්දේශනිකුත් කරා. මෙන්න මේ මෙයා ගන්න ඕන කියලා. දැන් සම්පූර්ණ ක්‍රියාවලිය තියෙන්නේ පුජ්‍යලයේ මත නෙමෙයි පරිගණක සහ තාක්ෂණයේ මත. සිස්ටම් එකට හදලා තියෙන්නේ. දැන් අර ෆ්‍රන්ට් ඔෆිස් එකට යන්න බෑ කාටවත්. ඒ ඔක්කොම මුදල් අවශ්‍යතාවය කලින් අනාවරණය කරන්න ඕන හැම ගනුදෙනු කරුවටම හැම තරව් කරුවටම සම්පූර්ණ අර සිස්ටම් කරලා තියෙන්නේ දැන්. මම දන්න තරමට මොකද ඒගොල්ලෝ ගත්ත ක්‍රියාමාර්ග පිළිබඳව පාර්ලිමේන්තුවට වාර්තාවක් එව්වා කෝප් කමිටුවට. ඒ වාර්තාව ඇත්තරම කමිටුව සාමිකටපත් වුණා. මම මගේ අවබෝධය හැටියට එනේ හොරුන්ට නම් තව ක්‍රම ඇති වැඩේ කරපු අත්දැකීම් නිසා. නමුත් මේ පවතිච්ච අඩුපාඩුකම් ටික මේ වෙනකොට නිරවුල් කරලා තියෙනවා.
एक इडक तवत् नह एक तमय दैंग सामान क्रमेट बेनुम क्रियावली सिद्धवेन्नी एक नजर कल थी होता अभी मे अद मे पत्र वार्ता पलवेला तीनो जनाधिपति पुटा दिन सदन मे मौबी मेती नो विदेश श्रमिकाली फैमिनी मेन अतिवेन आर्थिक बल पैम अभी जयगा पैतकिन दिन मे तीनो विदेश कथ श्रीनाकिन जीवित रखनी मैं आरमूणे ऐणु अदक लोक कमकर संविधान गोली समलू अमत मीन दास कनक विदेश कथ श्रमिकीन अतु विदेश कथ श्रीनाकिन मेरा काटे तो कल तीन नमु पहुगे काले मुनुले इतरा संविधान हर විශේෂයෙන්ම සහ ඔබේ පක්ෂයේ හරහා ඔබ අදහස් දක්වනවා මේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් පිළිබඳව රජය අවධානය යොමු වෙලා නැහැ ඒ අනතුරේ ඉන්නේ කියන එක පිළිබඳව. තවදුරටත් ඔබ කියනවාද මේ චෝදනාව? අනිවාර්යයෙන්ම මොකද නේද දැන් කොවිඩ් වසංගතයේ ප්‍රශ්නේ ලංකාවේ ඇතුලේ ජනතාවට යම් ප්‍රමාණයකට දැන් විසඳිලා අවධානම අඩු වුණාට දැන් ඒ අවධානය වැඩි වෙලා තියෙන්නේ විදේශගත ශ්‍රී ලාංකිකයින්ට. මොකද ඔවුන්ගේ රැකියා ස්ථානවල රැකියා නැති වෙලා තියෙනවා. ඔවුන්ට නවාතැන් ගත්ත තැන් වල නවාතැන් ගන්න නැති වෙලා තියෙනවා. ඔවුන් මහපාරට වැටලා තියෙනවා. මැද පෙරදිග ගත්තොත් මේ වෙනකොට උෂ්ණත්වය ඉහළ යමින් තියෙනවා. සාමාන්‍ය එළියේ උෂ්ණත්වය අංශක 40ට වැඩි වෙමින් තියෙනවා. ඒතර ඒගොල්ලෝ ඉන්න තැනක් නැහැ. කන්න නැහැ. දැන් කෑම ප්‍රශ්නේ බරපතලම ප්‍රශ්නයක් කියලා තියෙනවා. නවාතැන් ප්‍රශ්නේ බරපතලම ප්‍රශ්නයක් කියලා තියෙනවා. ඔවුන්ට ආදායම් මාර්ගයක් නැහැ. පඩි නැහැ. දැන් මාළදිවයිනේ වගේ ගත්තොත් මේ රෙස්ටුරන්ට් වල වැඩ කරපුවාය සේවින් ඉවත් කරලා තියෙනවා. අර මනුස්සකමට තාම ඉන්න දීලා තිබ්බට ඉන්න නැහැ. ඉඩ නැහැ. හැබැයි ඒ සියලු දෙනා ශ්‍රී ලාංකිකයෝ දැන් මම කියන්නේ අර කාර්යසාධන බලකාය හරි ආණ්ඩුව හරි මැදිහත් වෙලා මේ ලංකාවේ ප්‍රශ්නයක පරිපාලනය කරද්දි කලමනාකරණය කරද්දි අටලු ගම තිබුණා අකුරණ තිබුණා බණ්ඩාරනායක පුර තිබුණා ග්‍රෑන්ඩ් පාස් වල තිබුණා ප්‍රශ්න ඒවට විශේෂ අවධානය යොමු කරන්න සිද්ධ වුණා අපි ඒක පිළිගන්නවා ඒ ඒ මොහොතේදී විදේශගත ශ්‍රී ලාංකිකයෝ ගැනම අවධානය යොමු කරන්න බෑ හැබැයි දැන් ඒ වයින් යම් නිදහසක් ඔළුවට ඇවිල්ලා තියෙන නම් ආණ්ඩුවට යම් සහනයක් ලැබිලා තියෙන ඒ ස්ථාන වල තත්ත්ව වෙනස් වෙලා නිරෝධායන මධ්‍යස්ථාන වලින් වැඩි පිරිසක් එළියට යමින් තියෙන නිසා හැබැයි දැන් අරගොල්ලොන්ගේ ප්‍රශ්නේ බරපතල වෙලා තියෙනවා. උන්ට කන්න නැහැ. ඔබ දන්නවද කුවේට් වලින්ම මේ වෙනකොට සියදිවි විනාශාගත ප්‍රමාණය වැඩි. ශ්‍රී ලාංකිකයෝ ලෙඩ වෙලා නෙමෙයි මැරෙන්නේ. ජීවත් වෙන්න විදියක් නැහැ. ලංකාවට එන්න විදියක් නැහැ. අනිතක ඔවුන්ගේ මෙහෙ පවුල් වල මිනිස්සු අසරණ වෙලා ඉන්නවා. ඔවුන්ව ගෙන්ව ගන්න විදියක් නැහැ. අද මට අද මිනිස්සෙක් කතා කළා. අද උදේ ඉතාලියෙන් කෙනෙක් කතා කළා. දැන් ශ්‍රී ලංකන් එයාලයින් එකෙන් කතා කරනවා ඒගොල්ලොන්ට. අපේ ගුවන් යානයක් එනවා වන් වේ ලයින් එකට. विदेश මේ මිනිස්සු නැත්නම් අපි බඩකින්නේ මට පොඩි එතකොට ඒගොල්ලෝ ඒගොල්ලන්ට අදාසරන වෙලා ඉන්න වෙලාවේ අපි ඉල්ලුවේ ඇත්තටම කන්න ටික හරි දෙන්න බෙහෙත් ටික දෙන්න අද මොකද මේ රටවල් වල ජනතාවට ප්‍රමුඛතාවය දෙන ඒ රටවල් හැම එකක්ම අපේ මිනිස්සුන්ට ප්‍රමුඛතාවය දෙන්නේ නැහැ එතකොට මේ මිනිස්සු අසරණ වෙලා ඉන්නවා මම දන්න තරමට මේ වෙනකොට 50000කට වැඩි පිරිසක් තැන් තැන් වල නවාතැන් නැතුව රැකියාව නැතුව බෙහෙත් නැතුව කන්න නැතුව අසරණ වෙලා ඉන්නවා लंका ලංකාවේ පුම්බල කියන්නේ අපේ මෙච්චර ඩොලර් තියෙනවා මෙච්චර සංචිත තියෙනවා කියලා කියන්නේ ඕනේ. මම කියන්නේ මොනතරම් අමානුෂික දෙයක ඒක. අපිට પાස්පෝර්ට් එකක් තියෙනවා නම් ශ්‍රී ලංකා පුරවැසියෙක් හැටියට ඔහුට තමන්ගේ මව්බිමට එන්න තියෙන අයිතිය නීත්‍යානුකූල අයිතිය. දැන් මම එතකොට දැන් ප්‍රශ්නේ මේමයි. ඔව් මං අහන්නේ රැකියා නියෝජිත ආයතනවල වගකීම ගැන ඔබ මතු කරනවා පේන්නේ නැහැ කියලා. වගකීම ඒ අය රැකියා හොයලා දෙන එකනේ. කියලා බෙවීම බලකිරීම. වගකීම ඒ අය රැකියා හොයලා දෙන එකනේ. මෙතන තියෙන ප්‍රශ්නේ ඒක නෙමෙයි ඉන්නේ. ඇයි වගකීමක් නැද්ද එතනින් එහාට ඇයිද? මම හිතන්නේ එතනින් එහාට ඒගොල්ලෝ වගකීම ඒගොල්ලෝ බාර ගන්න නැහැ. රජයේ වගකීමක් තියෙන්න ඕන. රජයේ වගකීම මොකද්ද? දැන් ඒගොල්ලෝ කියන ආර්ථිකයට බරක් කියලා. විදේශගත ශ්‍රමිකයෝ ඒගොල්ලෝ උපයා දෙනකොට බරක් නෙමෙයි ඉන්නේ. දැන් ඒ ජනාධිපති වර්ණයට එනකොට ඒගොල්ලෝ බරක් නෙමෙයිනේ ජනාධිපති වර්ණයට ඡන්ද ගන්න ඔයගොල්ලෝ කැඳව ගත්තනේ දැන් අද මම අහන්නේ අද කවුරු හරි විදේශගත ශ්‍රමිකයෙක් හරි පුරවැසියෙක් හරි අපේ රටේ පුරවැසියෙක් කිව්වොත් අගෝස්තු 5 වෙනිදා මම ඡන්දේ දාන්න ඉන්න ඕන මොකද කියන්නේ මූලික මිනිස් අයිතිවාසිකම ලංකාවේ ඡන්දේ තියෙනවා මට ඡන්ද අයිතිය තියෙනවා මගේ ඡන්දේ තියෙන ලංකාවේ
මම එන්න ඕන කියලා කිව්වොත් මොකද කියන්නේ ආණ්ඩුව? එතකොට මොකද ආණ්ඩුව උත්තරේ? ඒක අයිතියක්. මම ඒක පුරවැසි අයිතිය. හැම ඡන්දදායකෙකුටම තියෙන අයිතිය උන්ටත් තියෙනවා. මම කියන්නේ ඒක නිසා දැන් මේක මේ මිනිස් බෝම්බ කියලා හලකලා හරියන්නේ නැහැ. මම දැක සමහර ඇමතිවරු කුවා මේ ඊයේ පෙරදත් මම දැක්ක කියනවා මාධ්‍ය සමාජයාලුල තියෙනවා මේ 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 අපේ රටට එවන බෝම්බ මේවා කියලා. ඒගොල්ලෝ ආණ්ඩුවට ඡන්දේ දාන එනකොට බෝම්බ නෙමෙයි. එතකොට රට විරුව. හැබැයි දැන් අසරණ වුණාම බෝම්බ. ඒගොල්ලෝ එවන සල්ලි බෝම්බ නෙමෙයි. මම කියන්නේ මෙච්චර අමානුෂික වෙන්න හොඳ නැහැ අපි. ඒක නිසා තමයි අපි ඊයේ පෙරදා දේශපාලඥයින්ට කියලා වැඩක් නැහැ ආණ්ඩුවේ නායකින්ට කියලා වැඩක් නැහැ. ඇමතිවරුන්ට කියලා වැඩක් නැහැ ඇත්තටම. මොකද ඒගොල්ලොන්ට ඡන්ද නෙමෙයිනේ මේක දැන්. ඒගොල්ලෝගේ ඡන්ද නෙමෙයි මේවා. ඒගොල්ලෝ හිතන්නේ ඡන්ද වලින් විතරයි. ඒගොල්ලෝ හිතන්නේ අරතරම් මේ මේගොල්ලොන්ගේ මේ පිටරටවල ඉන්න අයගේ පවුල් වල ඡන්දයක් තමන්ට වැටෙනවා කියන්නේ. මෙහෙම තමයි. ඒක නිසා තමයි අපි අමාත්‍යංශ ලේකම්තුමා හම්බුනේ පහුගිය දවසේ. මේ මේ ඇතුළත අපිට මට පේන තත්ත්වය මම කියන්නේ මැදස්සව මේ සියලුම දෙනා කෙරෙහි සියරසේක අවධානය යොමු කළේ නැහැ කියන එක නෙමෙයි. ඔබ කියන්නේ ප්‍රමාණවත් පරිදි අවධානය යොමු කළේ නැහැ කියන එක. නැහැ කියන එකයි නැහැ කියලා නෙමෙයි අපි කියන්නේ. ප්‍රමාණවත් නැහැ. ඡායිමකටපත් වෙන්න බෑ. මොකද හේතුව ඒ තානාපති නිලධාරීන් පවා තානාපති කාර්යාලවල බරපතල අසරණතාවයටපත් වෙලා ඉන්නවා. අද ගුවන් යානයක් එනවයි කියනවා පස්සේ කැන්සල් කරනවයි කියනවා. මේ අපි ගෙදර ඉඳලා එයාපෝට් යනවා වගේ නෙමෙයිනේ. මැද පෙරදිග රැකියාව කරන ගෘහ සේවිකාවක් ගුවන් යානෙට එනවයි කියන එක. එයා රැකියාවෙන් අයින් වෙලා තමන්ගේ බඩු බුට්ටු ටික ලෑස්ති කරගෙන ආයි ලංකාවට ආයි ඉරට යන්න නෙමෙයි එන්නේ. නේ? එතකොට එළියට බැස්සම ගෙන්න ගන්න එපයි අපි. මගනතර වෙන්නේ කොහෙද? මම දන්නවා සමහර අය ඉන්නවා එහෙම බලාපොරොත්තු වෙලා ඇවිල්ලා එක්කෙනා දෙන්න ඉන්න කාමරේ 18 දෙනාද. අද ඒගොල්ලෝ රැක බලා ගන්න විශ්වාසවන්ත වෙන්න ඕන ඇතර මේ රටවල් වල ඉන්න සහෝදර අපේම ජනතාව කන්න ටික දෙන්නේ ආණ්ඩුවට වඩා. ඉතින් මම කියන්නේ ප්‍රමාණවත් මුදලක් වෙන් කරන්න. අපි හැමදාම කියනවා සල්ලි තියෙනවා. මේ අය කරගන්න යනකොට බියුරෝ එකෙන් සල්ලි රක්ෂණ ගහලා තියෙනවා. රක්ෂණ ආවරණ තියෙනවා. කුවේට් වන්දි අරමුදල තියෙනවා. කුවේට් වන්දි අරමුදේ සල්ලි ඉතුරු වෙච්ච තියෙනවා. ඒවා ආණ්ඩුවට ඕන වෙලාවට බජට් එක පියව ගන්න ගත්තට හරියන්නේ නැහැ. ඒවා යොදවන්න. ඉතින් අපි ලේකම්තුමාලට කිව්වා නිලධාරින්ට කිව්වා අපි ජනතාවටත් කියනවා ඕගොල්ලොන්ගේ ආණ්ඩුව ඕගොල්ලොන්ට සලකන්නේ මෙහෙමයි කියලාවත් අරුතරමේ තේරුම් ගන්න. ඡන්දෙ ගන්න එනකොට නම් දෙයියන්ට වගේ. හැබැයි අසරණාම බල්ලට්ට වගේ. ඔබ කියනවා වගේ අපිටත් ආපු ඇතැම් දේවල් තියෙනවා. තත් ආපු වීඩියෝ පට තියෙනවා සමහර රටවල ශ්‍රී ලාංකිකයෝ විඳින අසීරුතා පිළිබඳ. දැන් අර ජනාධිපතිතුමත් කියනවා ගුවන් තොටුපළ බහලා තියෙද්දිත් ගුවන් යානායවල ගෙන්ව ගන්න උත්සාහ කරනවා උත්සාහ කළා යම් ආකාරයෙන් ගෙන්ව ගත්ත කියලා. ඔබ කියන්නේ ප්‍රමාණවත් නැහැ කියන එක. හොඳයි. අපි මේ සියලු දේ හමුවේ තව පොඩ්ඩක් එහාට යන්න ඕනේ. මේ මේ මැතිවරණයටත් අපි එන්න ඕනේ. එතකොට දැන් මේ තාක් ඉතිහාසයේ ඔබ මේ විදිහට අනාවරණ කරන කාරණා බොහොමයි. මේ රටේ මූල්‍ය භාවිතය පිළිබඳව විවිධ වංචා දූෂණ මේ ආදී පිළිබඳව පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරීත්වය අතිනුත් සක්‍රීය දායකත්වය අතිනුත් ගත්තාම ඔබේ තත්ත්වය ඉතාම ඉහළයි. මුල් පස් දින අතරේ ඔබත් ඉන්නවා. එහෙම තියෙන පාර්ලිමේන්තුවක ඔබට නැවතේ පාර්ලිමේන්තුවට යාම ඔබම කියනවා දැඩි අභියෝගයක් කියලා. එහෙම වෙන්නේ කොහොමද ජනතාවට ජනතාවට ඇයි ඒතරම් විශ්වාසයක් නැත්තේ එමනම්? මෙහෙමයි. දැන් ඇතරම ගතොත් එම මේ මැතිවරණ කාලේ අපි ගෙයින් ගෙට ගිහිල්ලා මිනිසුන්ව දැනුවත් කරලා අපිට ඡන්දෙ දෙන්න කියලා ඉල්ලනවට වඩා දැන් අපි ඉන්න ඕන හරණ නිදහසේ ජනතාව ඡන්දෙ දීලා අපි යවනකම්. ඔබ කිව්ව ආකාරයටම මේ පහුගිය පාර්ලිමේන්තුවේ අර රේටින්ග්ස් වල 13.lk කියන ආයතනයේ ස්වාධීනව කරන රේටින්ග්ස් වල හොඳ 225 දෙනාගෙන් හොඳම 10 දෙනා අතරේ අපි 6 දෙනා ඉන්නවා. හොඳම 5 දෙනාට ඉන්නවා අපි. අනුරජ සානායක මන්ත්‍රීතුමා මම හිතන්නේ මේ අවුරුදු 20ෙන් පළවෙනියා. ඒ පාර්ලිමේන්තුවේ සක්‍රීය දායකත්වය. හැබැයි දැන් මිනිස්සු ඡන්දෙ දෙන්නේ ඒ සක්‍රීය දායකත්වයටමද කියන ප්‍රශ්න තියෙනවනේ. මිනිස්සු ඡන්දෙ දෙන්නේ Tamanට ආණ්ඩුවේ බලයක් තියෙන කෙනා හම්බුනොතින් ජොබ් එකක් ගන්න පුළුවන්, වැඩක් කරගන්න පුළුවන්. දැන් මම දන්නවා සමහර පාර්ලිමේන්තුවට වැස්සකට වැක්කක් ගියේ නැති කට්ටිය මැතිවරණවලදී වේදන් කරන සල්ලි වලටයි බලේ පෙන්වන ඒවටයි පළවෙනිය වෙනවා. ඒ දේශපාලන විකෘතිතාවයක් තියෙන ඇත්තටම ගත්තොත් මම ඒකෙන්ද හැමදාම කියන දැනුත් කියන බය නැහැ එක කියන්න. අපේ රටේ ජනතාවට සාක්ෂරතාවයේ 90 ගණන් තිබ්බට දේශපාලන සාක්ෂරතාවය නම් එච්චර නැහැ. ඒ කියන්නේ කනගාටුවක් තියෙන්නේ අපිට. මොකද බලන්න මැතිවරණයට කලින් මොකද කිව්වේ? මේ මැතිවරණ එන්න කලින් මේ 225 ගැන කිව්වේ මොකද්ද? මේකේ ඉන්නේ කුඩු තියන කට්ටිය, ගැෂිනෝ ගහන කට්ටිය, කුඩු ගහන කට්ටිය, කුඩු ගේන කට්ටිය, මිරිස් කුඩු ගහ ගන්න කට්ටිය, කුණු හරප කියන කට්ටිය, උලෙවල්වත් පාස් නැති කට්ටිය, එලවන්න ඕන කියලානේ කිව්වේ. නේද?
හැබැයි දැන් ජනතාව සමාජයට දැන් එලවන්න කියපු 225න් 218ක් විතර ජන් දීලා නෝනේ දැන් එලවන්න කතා කරනවාද දැන් අපි කියලා ලැයිස්තුවක ඇහුවොත් එමේ කවුද දිනන්නේ කියලා ආයෙ ජනතාව කියන්නේ අර පරණ පුරුද්දට පරණන් ටිකමයි මාත්‍ර දිස්ත්‍රික්කේ මම නියෝජනය කරන්නේ මාත්‍ර ජන් දීලා නැහැ සමහර ඇමතිවරයෝ ඉන්නව අවුරුදු 30ක් ඇමති සමායෙන් ඒකත් හොඳ කතාවක් ඇයි කොළඹ මාත්‍රට යන්නේ ඔබ නෑ අතරම දැන් කොළඹ දිස්ත්‍රික්කේ මම නියෝජනය කරා 2015 වෙනකන් මගේ උපංගම දෙනියායේ මාතර ඉතින් අතරම අපි පක්ෂයක් හැටර වැඩ කරද්දී අපට ඕනම තැනක මැතිවරණ වල ඉදිරිපත් වෙන්න පුළුවන්කම තියෙන්න ඕන ඒ අභියෝගي මම බාරගත්තා ඉතින් මම හිතන්නේ මාතර ජනතාවට පහුගිය වතාවේදී මාව පත් කරගන්න බැරි වුණා නමුත් අද මම සතුටු වෙනවා ඔබ අර මුලින් අහපු කෝප් කමිටු ක්‍රියාකාරීත්වයන් ඔක්කොමත් එක්ක මේ මැතිවරණේ මාතර දිස්ත්‍රික්කයේ ඡන්දේ ඉල්ලන අයගෙන් ඔයා පාර්ලිමේන්තුවේ ඉන්න ඕන කෙනෙක් කියලා පිළිගන්න මන්ත්‍රීවරයෙක් බවට මම පත් වෙලා තියෙනවා ඒක මම සතුටුයි දැන් හුඟක් දෙනකොට ඒ ගෞරවය නැහැනේ හුඟදෙනෙකුට කියන්නේ මොකද්ද මොනවමත පදනම්මද එහෙම කියන්නේ දැන් හුඟදෙනෙකුට කියන්නේ අපි අහලා තියෙනනේ මේකනම් පාර්ලිමේන්තුවේ වන්න ඕනේ නැහැ කියලා ජනතාව දැනට කියලා කතා ඒ දැන් සමහර අය කියන අපෝ මෙයා නම් ආයෙ වන්න එපා කියලා හැබැයි මට කියන්නේ ඒකද මේ මට ඡන්දේ දෙන්න යම් අපහසුතාවයක් තියෙන වෙන පක්ෂවල අයපව ඡන්දේ දෙන්න ඒගොල්ලන්ට බැරි වෙයි සමාජයට ඒගොල්ලෝගේ පක්ෂානුව ඒගොල්ලෝ ඡන්දේ දීලා පුරුද්දනුව වෙනස් වෙන්න බැරි අයපව කොටිම ගත්තොත් කියන්නේ ඔයා නම් පාර්ලිමේන්තුවේ ඉන්න ඕන කියලා ඒක කෝටි ගානකට වටින ගෞරවයක් මොකද ඒකට හේතුව ඒ ජනතාව දන්නවා අපි සල්ලි වලට විකිණිච්ච නැති මිනිස්සු කියලා. අපි වරදාන වලට වරප්‍රසාද වලට යට වෙච්ච නැති mantriවරු කියලා. ඒක තමයි මං හිතන්නේ පාර්ලිමේන්තුවේ පහුගිය අවුරුදු 5 සහ අවුරුදු 20ෙම අපි උපයගත්ත මානව ප්‍රාග්ධනය. මානව ප්‍රාග්ධනය මිනිසුන්ගේ හැඟීම. ඒකයි වටින්නේ ඇත්තටම. කවුරු හරි කියනවනම් සහෝදරයා ඔයා පාර්ලිමේන්තුවේ ඉන්න ඕන කෙනෙක් කියලා. ඒක ඊටවලා දෙයක් අපිට නැහැ. ඒ ගෞරවයම ඇති දේශපාලනය කරලා එහෙම නම්බුවක් එහෙම ගෞරවයක් ලබන්න මිනිහෙකුට බෑ ලේසියි මම කියන්නේ. ඉතින් ඒකපත් කරලා අපිව පාර්ලිමේන්තුවේ එවන එකේ වගකීම තියෙන ඡන්දදායකින්ට ඇත්තටම. ඡන්දදායකයෝ තමන්ගේ පෞද්ගලික උමනාවන් ගැන හිතනවා වගේම ඒවත් හිතන්න ඕන. හැබැයි ඉදිරියේදී මේ පාර්ලිමේන්තුවේ නියෝජනය කරන්න ඕන මොන වගේ දැනුමක් තියෙන මොන වගේ හැකියාවක් තියෙන මොන වගේ පළපුරුද්දක් තියෙන මොන වගේ අධ්‍යක්ීම් තියෙන අයද කියන එක තීරණය කරන්න ඕන. මොකද හේතුව මම එහෙම කියන්නම්. දැන් මේ 3න් 2කේ කතාවක් කියලා දිනනනේ. ඒකත් එක මේ සම්බන්ධයි. කාලය අවසන් අපි ඉක්මනින් අවසන් කරමු. 3න් 2කින් හරි ආණ්ඩු බලයක් ආණ්ඩුව හදනවා නම් ජනතාව වෙනුවෙන් කතා කරන්න හඬක් නගන්න මිනිස්සු වැඩිපුර ප්‍රමාණයක් පාර්ලිමේන්තුව ඉන්නවා. එහෙම නැති වුණොත් අසරණ වෙන්නේ අගෝස්තු 5 වෙනිදෙන් පස්සේ ජනතාව. අපට පාර්ලිමේන්තුවෙන් එළියත් අරගල ගන්න පුළුවන්. මේ දේශපාලනය කියන්නේ අපේ පාර්ලිමේන්තුවේ සීමා වෙච්ච එකක් නෙමෙයි. හැබැයි අපේ පාර්ලිමේන්තුවේ ඇතුලේ තියෙන අධ්‍යක්ීම් නැති වුණොත් ඒකේ පාඩුව අපට නෙමෙයි ජනතාවට ඒ නිසා තමයි සමහරු කෝටි ගණන් වියදම් කළා හරි අපිව පාර්ලිමේන්තුවෙන් එළියට දාන්න හදන්නේ මොකද ඒක හොරු අපට අකමැති ජනතාව අපට කැමති ඔබ ඉන්න මොනේ කියලා අද ජනතාව කියනවා කිව්වට ඡන්ද දාන්න ගිය වෙලේට දෙන්න මොනේ කියලා ජනතාවට නොහිතන කාරණාව තමයි මම ඔබෙන් අවසාන වශයෙන් ප්‍රශ්න කළේ හොඳයි අපි නැවත දවසක බොහෝ විට හමු වෙවි එනතත් ඔබේ ජාතික ජන බලවේගය නියෝජනය කරන අපේක්ෂකතුමාලා යතර වාරයේ දෙමුණ ගැස්සුව අපි අනුකුත් කාරණා පිළිබඳවෙහිදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා ස්තුති සුනිල් හඳුනි තිබෙතුමා අයබෝන් අපි එහෙනම් සමු ගන්නවා යලිත් හෙට හමු වෙමු ඔබට සුබ දවසක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.